ජයගමු ශ්‍රී ලංකා ජූලි 18 සහ 19 මතුගම මහජන ක්‍රීඩාංගණයේදී. පසුගිය අඟහරුවාදා දින ආගමන හවිගමන දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සියලුම මාධ්‍ය ආයතන හරහා අපි ජනතාවට දැනුම් දුන්නා. අද දිනේ නම් 2024 ජූලි මාස 19 වන දින සිට දෙපාර්තමේන්තුවේ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයදුම් පත්‍ර බාරගන්නේ මාර්ගගතව තම අයදුම් පත්‍රය බාරදීම සඳහා වේලාවක් දිනයක් වෙන් කරගත් තැනැත්තන් සඳහා පමණයි කියලා. ඉතින් මං හිතන්නේ බොහෝ මාධ්‍ය, මං හිතන්නේ සියලු මාධ්‍ය මේ පණිවිඩය තමන්ගේ මාධ්‍ය ආයතන හරහා ජනතාව වෙත ගෙනihin තිබ්බා. ඒක අපි දුටුවා ප්‍රවෘත්ති නාලිකා, ඒ වගේම විද්‍යුත් මුද්‍රිත මේ සියලුම මාධ්‍ය හරහා මේක ජනතාව වෙත අපි ගෙනihin තිබුණා. නමුත් අද දින යම් පිරිසක් පැමිණ සිටියා දෙපාර්තමේන්තුව වෙත කලින් දිනයක් සහ වේලාවක් වෙන් කරගන්නේ නැතුව. ඉතින් මේ හේතුවෙන් යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුණා. නමුත් අපි මේ වන විට ඒ සියලු දෙනාට පැහැදිලි කිරීම කරලා දීලා මේ අවස්ථාව වන විට අපි මේ තත්ත්වය සමනය කරගෙන තියෙනවා. නමුත් අපි හැම විටකම ජනතාවකින් ඉල්ලා සිටින්නේ විධිමත් ආකාරයෙන් ඉනිවිදභාවයකින් යුක්තව දෙපාර්තමේන්තුවේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම සඳහා මේ ක්‍රියාමාර්ගය ගත්තා. පහුගිය කාලේ ඔබට මතක ඇති විවිධ අවස්ථාවලදී දෙපාර්තමේන්තුව වෙත චෝදනා එල්ල වුණා අයදුම් පත්‍ර බාර ගැනීම සඳහා විවිධ අය අල්ලස් ගන්නවා සහ විවිධ අය මැදිහත් වෙලා අනවශ්‍ය විදිහට කටයුතු කරනවා කියලා. ඉතින් ඒ නිසා කාලයක් තිස්සේ අපි පද්ධතිය ඉතාම හොඳින් අධ්‍යයනය කරලා නිවැරදි ක්‍රමවේදයක් මේ වන විට සකස් කරලා තියෙනවා. ඒ සඳහා ප්‍රාදේශීය කාර්යාල 4 මාතර, වවුනියාව, කුරුණෑගල සහ නුවර කියන කාර්යාල 4 ප්‍රධාන කාර්යාලයේ එක් දින සේවාව සඳහා පැමිණෙන සියලු දෙනා සඳහා අපි මේ වන විට සාර්ථක ක්‍රමවේදයක් අනුමත දීලා තියෙනවා. අපගේ වෙබ් අඩවිය වන www.immigration.gov.lk කියන වෙබ් අඩවියට පෙවසිලා ඕනම කෙනෙකුට පුළුවන් තමන්ට තමන්ගේ ගමන් බලපත්‍රයේ බාරදීම සඳහා දිනයක් වේලාවක් වෙන් කර ගන්න. අපි වේලාව ගැඩ ලොකු සැලකිල්ලක් ඔබට දක්වන්නේ නැහැ. ඒ අදාළ දිනයේ 12 මධ්‍යාහන 12ට පෙර දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස තමයි ඔබ හැමතෙම කාරුණික ඉල්ලීම කරන්නේ. ඒ අනුව මින් ඉදිරියට කොයිම අවස්ථාවකවත් අපි දිනයක් වේලාවක් වෙන් කරගෙන නොපැමිණෙන අයට සේවා සපයන්නේ නැති බව කාරුණිකව ජනතාව වෙත දැනුම් දෙනවා. ඉතින් මේ ක්‍රමවේදයෙන් අපි අපේක්ෂා කරන්නේ ඕනෑම කෙනෙකුට මේ හරහා නිවැරදිව තමන්ට ඉතාම පහසුවෙන් අපි දැන් ක්‍රමවේදී සකස් කරලා තියෙනවා. පැයකට අඩු කාලයක් තුලදී එක් දින සේවා ගමන් බලපත්‍රයක් තමන් අතට ලැබෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි සකස් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමන් පැහැදිලිව දන්නවා තමන්ට වේලාවක් දිනයක් වෙන් කරගත්තාම ඒ දිනයට දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න අපි ඔබ ඉතා සාදරයෙන් පිළිගනිමින් අපගේ සේවාවන් කඩනමින් ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ සඳහා අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ සියලු දෙනාගේ සහයෝගීත්වය, ඔබ සියලු දෙනාගේ මේ සම්බන්ධයෙන් දැනුවත්ව අදාළ පරිදි දෙපාර්තමේන්තුවේ යොමු වෙන ලෙසට. ඉදිරියේදී අපි ඉලෙක්ට්‍රොනික ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කාර්යය සඳහා සූදානම් වෙනවා. ඉතින් මේ සඳහා නිවැරදිව ජනතාව පෙළ ගැස්වීම සඳහා ඒ අයට මේ ක්‍රමවේද හරහා ජනතාව වෙත දෙපාර්තමේන්තුව ළඟා වීම තමයි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලු දෙනාගෙන්ම නැවතත් ඉල්ලා සිටින්නේ ඔබ සියලු දෙනා වේලාවක් දිනයක් වෙන් කරගෙන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන්න. මොකද එසේ නොපැමිණව මෙතෙන්ට පැමිණිලා අපට විවිධාකාරයේ බලපෑම් කළහොත් අපිට මේ පද්ධතිය නැවත සකස් කරන්න වෙනවා. කලින් පැවති විච ක්‍රමයට එහෙම කරන්න ගියොත් වේලාවක් දිනයක් වෙන් කරගෙන කිසි කෙනෙකුට මේ හරහා අවශ්‍ය පහසුකම් සපයන්නට බැරුව යනවා. ඉතින් මං හිතනවා ඔබට පැහැදිලිවම වේලාවක් දිනයක් වෙන් කරගෙන දෙපාර්තමේන්තුවට එන්න අපි කඩනමින් ඔබ වෙනුවෙන් සේවා සපයන්න විනිවිදභාවයෙන් යුක්තව සූදානමින් ඉන්න බව තමයි ප්‍රකාශ කරන්න තියෙන්නේ. බොහොම ස්තුතියි. ප්‍රධාන කාර්යාලයෙන් ඇත්තම අපොයින්ට්මන්ට් අපි ඒකේ සීමා කරලා නැහැ. යම් ප්‍රමාණයකට දෙනවා. ඒ කියන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක් මේ සියලු දෙනාටම ලබා දෙනවා. ඒකට ප්‍රාදේශීය කාර්යාලවලුත් ඒ දීපු ප්‍රමාණය ආසන්න ප්‍රමාණයක් මේ සම්බන්ධයෙන් ලබා දීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙනවා.